වස්සාන ධර්ම දේශනා සම්බුදු දහම වන පොත් කොට මිටින් විට අගසෞතන තුරෙන් පැවතෙන කලින් සිට උත්තම කසාවත හැඳිලොව දකින්නට මහසඟරුවන වඳීනෙමියත් මුදුන් කොට තථාගත බුදුරජාණන් වහන්සේ තම ආදරණීය දෙමාපියන්ට සැලකූ බව කියවෙන ආදරයෙන් සත්කාර කළ බව කියවෙන ජාතක දේශනාවකින් ඔබට මේ දහම් කතාව දේශනා කරනු ලබන්නේ. එහෙමනම් හැම දෙනාම මෙත්සිත් පෙරටු කරගෙන මේ උතුම් දේශනාව ශ්‍රවණය කරමු. මරබිය දැනි කෑමොර දෙති පිරිස මෙසේ රළගෙඩි මුහුද මැද පෙරලෙන හඬද ඇසේ රකුසෙක් වගේ ගෙරවිලි හඬ අහස කුසේ සිදුවන පුවත කවියෙන් කිව හැකිද නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමධුර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ මීට වසර 21කට පෙර ජනවාරි මාස 28 වන දින අකල් මරණයකට ගොදුරු වූ ඒපී සමන්ත ලක්මාල් මල්ලීට මතු බව ගමනේදී මෙවැනි අකල් මරණයකටපත් නොවි දීර්ඝායුෂ ලැබී බව ගමන කෙටි වී උතුම් අමා මහ නිවණින් සැනසීම පිණිසම දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එමෙන්ම පරලෝ සැපත් ඒපී සිරිදියස් ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වෙසෙන ඩී කරුණාවති ආදරණීය මෞතුමියටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනු ලබනවා. එවෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ ලුණුගම්බෙහෙර පදිංචි දැනට කුවේටි සේවයෙන් යුතු ඒ.පී. ප්‍රියාණී මහත්මියයි. අද දේශකයාණන් වහන්සේ ඉංගිරිය ශ්‍රී කෝන්ගස්තැන්න ශ්‍රී විසුද්ධාරාම විහාරාධිකාරී කාව්‍යශ්‍රී ශාස්ත්‍රවේදී පූජ්‍ය උඩලමත්තේ නන්දරතන ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බධන්තා ධම්මස්සවන කාලෝ අයං බධන්තා ධම්මස්සවන සවුලෝ සතුන් වෙත ඇති කල කුලුනු ගුණේ උතුරා ගියහ
මෙත් සිත තම සුවය දැනි සම්බුදු පියාණෙනි කාටත් ඇතිව සෙනේ නමදිමි සිරිපාතුල් මව් ගුණ කියන දිනේ විනය සුතුර අභිධර්මය පිටක තුලින් නිදහස් විය මිනිසා බැඳි අඳුරු දැලින් බණ පද තුලින් උතුරා ගිය පෙළට පෙළින් සිරිසදහම් වදිමි හදවත නැමති මලින් සම්බුදු දහම වන පොත් කොට මිටින් විට අගසෞතන තුරෙන් පැවතෙන කලින් සිට උත්තම කසාවත හැඳිලොව දකින්නට මහසඟරුවන වඳිනෙමියත් මුදුන් කොට බ්‍රහ්මාති මාතාපිතරෝ පුම්භාචරියාති උච්චරේ ආහුනෙයාච පුත්තානං ප්‍රජාය අනු කාරුණික සැඳහැවත් බෞද්ධ පින්වතුනි, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුළින් අද මියුතුම් කාව්‍ය ධර්මදේශනාවෙහි දායකත්වය දරමින් කටයුතු කරනු ලබන්නේ ලුණුගම් වෙහෙර පදිංචි දැනට කුවෙට් රටෙහි සේවයේ නියුතු AP ප්‍රියාණී මහත්මිය විසින්. මේ උතුම් ධර්මානුශාසනාවෙහි දායකත්වය දරමින් කටයුතු කරනු ලබනවා. එතුමියගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා සමෘද්ධ වේවා යන ප්‍රාර්ථනාවද සිත් පෙරටු කරගෙන මේ දේශනාව දේශනා කරනු ලබනවා. තථාගත බුදුරජාණන් වහන්සේ තම ආදරණීය දෙමාපියන්ට සැලකූ බව කියවෙන, ආදරයෙන් සත්කාර කළ බව කියවෙන ජාතක දේශනාවකින් ඔබට මේ දහම් කතාව දේශනා කරනු ලබන්නේ. එහෙමනම් හැම දෙනාම මෙත්සිත් පෙරටු කරගෙන මේ උතුම් දේශනාව ශ්‍රවණය කරමු. තම මව හෝ පියා යම් දරුවෙකු අතින දැහැමිව පෝෂණය කෙරුවොත් බැති සිතින එම පුතුරැකෙන බව නීති සිහි කර සිතින පල කර තිබේලෝ තුරු සම්බුදු මුවින සසරේ ගමන යන දවසක
කරන නිමා සදහම් දියර බොන්නට ඇයි කිමද පමා සිත සනසවා සිත පහදා සවන යොමා බණපදයක් අසමු සැනසුම එතැන තමා ජීවන ගැටලු මතුවන විට හතර අතින් සදහම විසක වෙන සැනසුම කොහිද ඉතින් බුදුහිමි දෙසුව බන්න කවියෙන් ගායමි බැතින් දෙසාවන යොමු කරනු පින්වත කුණුනු සිතින් මාතු පෝෂක යන කතා පුවතින් පැවසෙන සදාතන මවුගුණ සප්ත මහසාගරය පැරදින තමමැනියන් හට සැලකුවයුරු කදිමට මේ කතා පුවතට තවත් අටුවා ඉතින් කුමකට සෙනෙහසින් පින් බර මව්පියවරුන් සිහි කර මේ පුවත හැඟුම් බර කියමි පින්වත රස කවි කර පින්වතුනි බොහෝම ඉස්සර කාලේ දඹදිව වෙළඳ පවුලක් වාසය කරනවා මේ පවුලේ සිටියේ අම්මයි තාත්තයි පුතයි පමණයි මේ තුන් දෙනාම ඉතාම සතුටින් කාලය ගත කරනවා මේ එකම පුතා පුංචි කාලයේ ඉඳලම අම්මත් තාත්තටත් හරිම ආදරයෙන් සෙනෙහසින් කටයුතු කරන්නට වුණා මවයි පියයි පුතු පවුලේ තුන් දෙනය සුරතල් පුතා පවුලට මරකත මිනය ආදර සෙනෙහසද සසරෙන් ලද පිනය මේ පොඩි නිවස සිරිකත නැවතෙන තැනය යහපත් ගුණෙන් යුතු මිහිරැති කතාය පුතුගේ නැන නුවන දැනුමද ඉතාය මොහු ඉපදුනේ මතු බුදු බව පතාය අප
මහබෝසතුන් මේක පුතාය සමි බල ඇතිව පුතුතරමක් වැඩේන විට පවුලේ සතුට පෙරලුනි දුක් කඳුලකට අම්මයි පුතයි තනි කොට මහා පොළොව පිට අයියෝ පියා පත් වූවා මරණයට නොසිතූ ආකාරයට හදිසියේම මේ පුතුණුවන්ගේ ආදරබර පියාණන් අභාවයට පත්වෙනවා. පින්වතුනි, පවුලේ සියලු බර ඉසුළු තාත්තාගේ මරණය ඉදිරියේ වැළපෙන මේ සෙනෙහවන්ත මෑණියෝ මේ පුතාට කතා කරලා මෙන්න මේ විදිහට කියනවා. දැනුමද මුසුකොට අතපාය සරිකොට සවිබල දුන්නා නුඹට පියා. පුත නුඹ වැඩුනේ මව්පිය සෙවනේ කිසිම විටක නොමගකට නොයා. නුඹත් මමත් අප දෙන්න තනිකොට පියානොයෙන ගමනකට ගියා. එනමුත් ඔහුේ ගමන ගියේ තම ඉපයූ වස්තුව අපට තියා. යමක් ඉතිරිකොට අප මෙහි තනිකොට ගියත් නනේ පිය තුම මාගේ. පියාගේ ගති ගුණ මටත් හිමිව ඇත පිළිගන්නෙමි අභියෝගේ. ඉරණම කැරකෙන විලසට කැරකි විසදෙයි දෛවය දෙදෙනාගේ. අම්මේ අම්මාට දුකක් නොදෙන්නෙමි රැකගන්නෙමි ඇස් දෙක වාගේ. වෙලහෙළදාමක් පටන් ගනිමි මම පියා ඉතිරි කළ ධනය ඇතේ. දියුණුව සලසා මිනිසෙකු වන්නෙමි ඒ ගැන දැනුමද තිබෙයි සිතේ. පුතනුඹ තරුණයි සවිබල ශක්තිය නොඅඩුව ඇත ඔය තරුණ ගතේ. ආශිර්වාදය නුඹට පුදන්නේමි දහිරිය දෙන්නේමි නුඹට පුතේ. මෙන්න මේ ආකාරයට තම ආදරණීය මෑණියන්ගේ ආශිර්වාදයේ මැද්දේ මේ බෝසත් පුතණුව තාත්තා ඉතිරි කළ ධනයෙන් එදා වෙළඳාමක් ආරම්භ කරනවා. දවසින් දවස තමන් කරන මේ ව්‍යාපාරයේ දියුණු වෙලා මේ නගරයේම ලොකු ධනවතෙක් බවට එදා පත් වෙනවා.
hite dahiriya mavage senehasa bo satun hate tiyenawa hite savi bala gnana sampata diyunu ve maga kiyenawa ate mudalata badu aran vikuna vikuna yapenawa nete aduwak danata ohu hata lab lab min rakenawa eda dam diva velen dan med maha ihalini vajabune ohuge amma tanikale neh dukak dunne neh ane maha badu kandara vagena mahalu ammat samagine ratin rata yannata hitagena neunaginnata sarasune me aakarayata pinwathuni eda me bosat putunuwan නැවක බඩු පුරවාගෙන තම සෙනෙහවන්ත මෑණියන් සමගින් විදේශ රටක වෙළඳාම පිණිස යන්නට පිටත් වෙනවා මහමුදේ රළ අතරේ නැව පෙද යනවා සතුට දරන් පුතු අමතනවා පුතේනු බේතන්තාව මට සිහි වෙනවා තාත්තගේ ගුණ සුවඳින් හිත සැනසෙනවා හත්නට මාසයක් විතර සමුදුර මැද්දේ අම්මේ අපි යනමිනෙව රළ මත පැද්දේ එහෙනවාද කුණාටුවක් ළඟ එන සද්දේ සුලි සුලඟට ගස් පෙරලෙනු වාගේ බැද්දේ පුතේ මටත් බය හිතෙනවා මොකද කරන්නේ මේ විදියට ඇයිද පුතේ නැව පැද්දෙන්නේ අම්මා බය වෙන්න එපා මම ළඟ ඉන්නේ අම්මට කරදරයක් නැහැ වෙන්නට දෙන්නේ තුඹ ගහ කඩාගෙන වැටුණා නැව මුදුනේ බැඳී විදුලිය කොටනවා ගෙරවුම් හඬද දිදි අකුණුද එක
වදි විකුණන බඩු හුඟක් මුහුදට දමන ලදි දෙවියන් යදිති නැවතුල සිටි පිරිස අනේ මොරසූරන වැස්ස වැඩිවන ලකුණු පෙනේ අම්මා හඬයි පුතු පිළිබඳ ඇතිව සෙනේ මොන විපතක්ද අයියෝ මේ මොකද උනේ මරබිය දැනි කෑමොර දෙති පිරිස මෙසේ රලගෙඩි මුහුද මැද පෙරලෙන හඬද ඇසේ රකුසෙක් වගේ ගෙරවිලි හඬ අහස කුසේ සිදුවන පුවත කවියෙන් කිව හැකිද මෙසේ අවාසනාවක අන්ධකාරය මැද්දේ මහා වැස්සේ විදුලිය සහිත ගෙරවෙලි හඬ මැද්දේ නැවේ බර අඩුවෙන්න වෙලෙන්දෝ බඩු මුහුදට දමනවා මේ මොනවා කළත් එදා නැව ටිකෙන් ටික ගිලෙන්නට පටන් ගත්තා අම්මා තනි කරන්නේ නැතිව මාගේ ආදරණීය අම්මා රැක ගන්න ඕන කියලා මේ බෝසත් වෙළඳ පුතා එදා කුමක්ද කරන්නේ දිවි රැක ගානු පිනිස කළ යුතු දේය දන්නා බෝසත් වෙළෙන් ගනිමින් උන්නා වියපත් අම්මාව ඔහු තම කරපින්නා මේ නැවගිලෙද්දී මහා මුහුදට පැන්නා මහා සමුදුර රල පතර මැද අනේ දින ගණනක් ගියා පිහිට උනිදෝ බෝසතුන් හට තමන්ගේ මල ගිය පියා මගේ අම්මත් රකින්නෙමි මම ජීවිතේ පර දුවතියා පීන පීනා දින හතෙන් පසු වෙරළ වෙත ගහාගෙන ගියා අමුත්තක් දැක සිටින තුරු මත සියොත් පිරිවර හඬ දෙති නිසල මුහුදට ආවඩන්නට කොක් කුරෑනක් පියඹති වලාකුළු පැහැදිලිය අහසේ වැසිවල
දේනම සිහිය නැතිවම වැතිරෙති නැව සමග බඩු මුහුදු බත් විය ඉතිරි විය ඇඳීවත ගතේ පුතා පිබිදින අනේ අම්මට තවම එනමුත් සිහි නැතේ සිහිය ගන්නට මෑනියන් හට ඔබ පවන් සැලුවද පුතේ මවට ඇති සෙනෙහසට සැනසුම තියේ ඔබගේ හදවතේ පින්වතුනි මේ ආදරණීය මෑණියන්ට ටික වෙලාවකට පස්සේ සිහිය එනවා ඒ වෙලාවේ දයාබර පුතුණුවන්ගේ හිස අත ගාලා මෙන්න මේ විදිහට එදා මේ පින්බර අම්මා කියන්නට වුණා පියතුම නැතිව මම නුඹ යාහ මග යෙව්වා අම්මා රකින්න බව නුඹ නිතරම කිව්වා මේ මහසයුර මැද නුඹ මා කරති ගිරන්තරන් පුත අමතක නැහැ මෙව්වා වියපත් මගේ පන නල ටික රැක ගන්න නුඹ ගත් වෙහෙස බැහැ කටකින් පවසන්න මගේ ආදර පුතේ පැතුමකින් ඉටු වෙන්න මේ පින්කමම ඇතිමතු ඔබ බුදු වන්න බේරා ගන්න අදිටන දරන් හිතේ දහිරිය බිඳි නැත අද සහ මුලින් ගතේ සෙනෙහස පුදන්නෙමි උණු කඳුලකින් නෙතේ බුදු බව ලැබේවා මගේ රත්තරන් පුතේ ආදරබර මෑණියන්ට සලකන මේ සෙනෙහවන්ත බෝසත් පුතුණුවන්ගේ කළගුණ සැලකීමේ උතුම් ගුණය දැකලා එදා මගේ පුතා බුදු වේවා කියලා අම්මාගේ මුවින් විවරණයක් ලබා දෙනවා සමුදුර පීනලා අම්මා කරටගෙන වෙරළට පැමිණ ඇගේ දිවියේ අගය දැන බුදු වෙනු යැයි පුතේ විවරණ ලැබුණ දින පළවෙයි පුතෙකුගේ නොමියෙන කෙලෙහි ගුණ විවරණ ලද පුතාමතු බුදු උනේය ගෞතම බුද්ද නාමෙන් පල උනේය පත්වන
කෙලෙස් බැම්මෙන් ගැලවුනේය තුන්ලෝ තලය හරදා සැනසුනේය දහසක් රන් තරු තිබුණට එලියක් නැත ලොවේ එක පුන් සඳ එලිය දේය එයයි ලොවට සුවේ කළගුණ දත් පුතුන් ළඟදි සුව සම්පත මැවේ ඉරහඳ පවතින තුරාම එය බොරුවක් නොවේ තමන්ගේ ජීවිතය පවා නොතැකුව රැක ගන්න අම්මා පමණයි පුතුනේ සම්පත ළඟ උන්න මහමුහුදේ රළ අතරේ පීනා ගොඩ එන්න අමාරක බලාගන්න පින ඇත බුදු වෙන්න කප් දහසක් පෙරුම් පුරා බුදු බව ලැබුවාලු අම්මා බණ කී අම්මට බණ කියන්න පෙර දෙව්ලොව වැඩියාලු ගෞතම බුදු පදවී ලබා කළගුණ පිදුවාලු අම්මා බුදුවරු අභියස අනුබුදු වෙනවාලු අම්මා බුදුවරු අභියස අනුබුදු වෙනවාලු මහ සමුදුර පීනාගොස් රැකගත්තායි අම්මා කරපිට හිඳුවා වෙරලට ගෙන ආවයි අම්මා රළ සමගින් සටන් වැදි සුවපත් කළ අම්මා පෙරුම් පුරා බුදු වන්නට වරම් දුන්න අම්මා මේ ආකාරයෙන් සෙනෙහබර අම්මා ඔබට ආදරය සෙනෙහස දයාව කරුණාව ලංකර දුන්නාසේම සෙනෙහබර තාත්තාත් දරුවන්ට අපමණ ආදරය කරනවා එදා අප මහා බෝසතාණන් වහන්සේ තමන්ගේ සෙනෙහබර පියාණන් අභාවයට පත් වූ මොහොතේ සිට ඒ පිය ගුණ සිහිපත් කරමින් ආදරණීය අම්මාව සෙනෙහසින් රැකබලාගෙන මේ විදිහට සලකන්නට වුණා ඔබට අම්මා මේ තරම් ආදරයක් දක්වනවා වගේ තාත්තාත් හරි මාදරය කරනවා එනිසා සෙනෙහබර අම්මාටත් සෙනෙහබර තාත්තාටත් මේ උතුම් මව්පිය ගුණ උපහාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු මහමෙර තාරම් ආදර ගුණ වැඩි වෙච්චි සයුරේ දියසේම මෙත් සිත පැතිරිච්චි දරු දුක නිසා ජීවන බර
වැඩි වෙච්චි වටිනා සඳුන් වනයක්මය අම්පත්ති ඒ උතුම් ආදරය සෙනෙහස ඔබේ ජීවිතවලට ලැබේවා ඔබට ආදරය කරන දයාව ලෙංගතු බව දක්වන සෙනෙහබර අම්මාගේ සෙනෙහබර තාත්තාගේ උතුම් ආදරය සෙනෙහස හැමදාම දරුවන්ගේ ජීවිතවලට ලැබේවා කියලයි මාගේ ප්‍රාර්ථනාව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් දායකත්ව ධර්මදේශනාමේ උතුම් පින්කම සිදු කරනු ලබන්නේ ලුණුගම් වෙහෙර පදිංචි දැනට කුමෙත් රටෙහි සේවය කරන AP ප්‍රියානි මහත්මිය විසින් විශේෂයෙන් ප්‍රධාන අරමුණ මීට වසර 21කට පෙර මිය පරලොව ගිය ජනවාරි 28 වන දින අකල් මරණයකට ගොදුරු AP සමන්ත ලක්මාල් මල්ලීට මතු ගමනේදී මෙවැනි අකල් මරණයකට පත් නොවි දීර්ඝායුෂ ලැබී බව ගමන කෙටිමි උතුම් අමා මහ නිවණින් සැනසීම පිණිස දානයන් අතර උතුම් වූ දානය වන ධර්ම දානමේ පින්කම සිදු කරනු ලබනවා එමෙන්ම පරලොව සැපත් AP සිරිදියස් ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වෙසෙන දී කරුණාවති ආදරණීය මෞතුමියටද නිදුක් නිරෝගී සුව සදීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා එවැගේම සෙසු අරමුණු ආදරණීය මෞතුමිය වන දී කරුණාවති මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම ශේෂයෙන් මෑණියන්ගේ නමින් පරලෝ සැපත් දෙමාපියන්ට දී ප්‍රේමාවති දී ගුණවති යන සහෝදරියන් දෙදෙනා ඇතුළු සියලු දෙනාට එවැගේම AP සිරිදියස් දයාබර පියාණන්ගේ පරලෝ සැපත් දෙමාපියන්ට සහෝදරයින් 7 දෙනා ඇතුළු දෙපාර්ශ්වයේම නමින් පරලෝ සැපත් සීලු ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම එවැගේම සෙත් ප්‍රාර්ථනා කිරීම දී කරුණාවති ආදරණීය මෞතුමියට එවැගේම ලොකු තාත්තාටත් මද්දු තාත්තාටත් බාල අම්මා යන මේ දෙදෙනාටත් නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනු ලබනවා එවැගේම ප්‍රියානි මහත්මියගේ සහෝදරයන් දෙදෙනාටත් ඒ අයගේ ස්වාමී දරුවන්ටත් දූ දරු මුණුබුරු මිනිබිරියන් හැමදෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම එවැගේම ප්‍රියානි මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාටත් දයාබර පුතුටත් ලේලියටත් මුණුපුරාටත් නිදුක් නිරෝගී සුවය ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම එමෙන්ම එම පින්වත් පවුලට සම්බන්ධ සීල දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී අනාගතය දීප්තිමත් වේවා පැවිදි දිවියට ඇතුළත් වීමට බලාපොරොත්තුෙන් සිටින හිමංස ප්‍රණාම් කෙසරිඳු පුතුණුවන්ට ආශිර්වාද වේවා පින්බර දායකත්වයේගෙන කටයුතු කරන ප්‍රියානි මහත්මියගේ සීල හිත මිතුරන්ටත් ඥාතීන්ටත් ගුරුහරුකම් ලබා දුන් සීලම ගුරුවර ගුරුවරියන්ටත් ලක්වැසි හැමදෙනාටමත් විදේශගත සීල ශ්‍රී ලාංකිකයන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම රටෙහි පවතින අර්බුදකාරී තත්වයන් දුරු වී සියලු දෙනාටම යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවැගේම අපවත් වී වදාළ සියලු යතිවරුන් වහන්සේලාට රටදය ආගම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සැමටත් කොරෝනා උවදුරින්
ජීවිත අහිමි වූ සැමටත් මෙම දේශනාව ශ්‍රවණය කරන ලොව පුරා විහිදී සිටින ඔබ සියලු දෙනාගේත් නමින් පරලොව සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස හේතු වේවා ප්‍රාර්ථනා කරනවා. මේ පින් කැමැති සම්මාදිට්ඨික අල්පේශාක්‍ය මහේශාක්‍ය ඉෂ්ඨකාමි සියලු දෙවිදේවතාන් වහන්සේලා මේ පින් අනුමෝදන් වී සතුටටපත් වී සැප ලබත්වා. එවැගේම දේශකයාණන් වහන්සේටද ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සියලු මහා සංඝරත්නයටද ආශිර්වාද ප්‍රාර්ථනා කරනු ලබනවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකා ප්‍රධානි ගයාන් දුෂ්යන්ත මහත්මා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සෑම දිනාටමත් සෙත ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිද්ධ කරනු ලබනවා. මෙම ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයේගෙන කටයුතු කළ ලුණුගම් වෙහෙර පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු AP ප්‍රියානි මහත්මියට උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මෙම උතුම් කුසල ශක්තිය හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉහතින් සඳහන් කළ ඔබේ සියලු ප්‍රාර්ථනා එලෙසටම සඵල භාවයටපත් වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. සියලු දෙනාම දෙමාපියන් වන්දනා කරමු මා සමගම. දස මාසේ උරේ කත්වා පෝසේසිමුද්දීකාරණං ආයුධීගං වස්ස සතං මාතුපාදං නමාමහං උද්ධිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුද්ධකං රාජමත්ජං සුපතිත්තං පීතුපාදං නමාමහං. මේකල සියලු පින් බාල ඔබ හට වේවා. ඒපි ප්‍රියානි මවහට සෙත් වේවා. සියලුම දෝස උවදුරු දුරු වේවා. තෙරුවන් සරණ බලයෙන් දිවි රැක කරන කියන සැම දේ යහපත් වේවා. දුදරු හිමි සඳුන් ඔබගේ රැක දේවා. පිම්බර මෑණියන්ටද මේසෙත් හිමි වේවා. පවුලේ ඥාති ඔබ සැමටම සෙත් වේවා.
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසර 21කට පෙර ජනවාරි මාස 28 වන දින අකල් මරණයකට ගොදුරු වූ AP සමන්ත ලක්මාල් මල්ලීට මතු බව ගමනේදී මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවි දීර්ඝායුෂ ලැබී බව ගමන කෙටි වී උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසම දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එමෙන්ම පරලෝ සැපත් AP සිරිදියස් ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වෙසෙන ඩී කරුණාවතී ආදරණීය මෞතුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ලුණුගම් වෙහෙර පදිංචි දැනට කුවේටි සේවේනියතු AP ප්‍රියාණී මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් AP ප්‍රියාණී මහත්මිය ඇතුළු එම පින්වත් පවුලේ සියලුම දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදෙස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනයේ වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0771857513 දුරකථන අංකයට 0771857513 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0771857513 0771857513 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon-ය click කරන්න. වස්සාන ධර්මදේශනා ග්‍රහදොස් අපල දුරු කර ඔබේ නමටම සිත් කවියකින් ආශිර්වාද ලබාගෙන කරදර පාතක දුරු කරගන්න කතා කරන්න අපිට 0771857513 දුරකථන අංකයට 0771857513 දුරකථන අංකයට වස්සාන ධර්මදේශනා